And now, live at 10:30. අයබෝන් ගෙවුණු දවස දෙස හෙලන පුවත් ඇස ලයිව් ඇට් 10:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල සංඝාධිකරණයක් ඉල්ලා මහා සංගරුවන කොළඹට වඩිති දකුණේ ජනතාව උතුරේ පදිංචි කිරීමට එරෙහි උද්ඝෝෂණයක් ගලහ රෝහලේ නොසන්සුන්තාවය අතරතුර කඳුළු ගෑස් ගසා වෛද්‍යවරු පිටතට ගනී. සීමා නීරණ වාර්තාව අල්ලස් කොමිසමටත් යයි. සීමා නීරණ සභාපතිතුමා කියනවා 161 අය වියදම් කරේ කියලා ඒගොල්ලෝ. ඒතර ඉතුරු 152කට මොකද වුනේ? කිරි ගොවීන්ගෙන් කැබිනට් මණ්ඩලයට අමුතු තෑග්ගක්. හරකුන්ට කණ්ඩ තවවපු තනකොළෙන් ඉතුරුලා තියෙන හරක් නෑ. එහෙමනම් දැන් මේවා කණ්ඩ අපි ආරාධනා කරනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නියෝජනය කරන මහා සංඝරත්නය අද ජනපති නිල නිවසට වැඩි කතාවයි අපි ඔබට මුලින්ම සඳහන් කරන්නේ. උන්වහන්සේලා මේ විදියට වැඩියේ ජනාධිපතිතුමා වෙත සංදේශයක් භාර දෙන්න. මේ සංදේශයෙන් ඉල්ලා සිටින්නේ සංඝාධිකරණයක් පිහිටුවීමේ බලය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නියෝජනය කරන මහා සංඝරත්නය අද පසුරුවේ මේ විදියට පාගමනින් වැඩම කළේ ජනාධිපති නිල නිවසට. ඒ කොළඹ බෞද්ධ අලෝක මාවතේ පිහිටි විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා මහා සංඝරත්නය මේ විදියට වැඩම කළේ ජනාධිපතිතුමා වෙත සංදේශයක් බාර දෙන්න. සංඝාධිකරණයක් පිහිටවන්න අවශ්‍ය බලය සහ රාජ අනුග්‍රහය ලබා දෙන්න කියලා ඉල්ලමින් සකස් කරපු සංදේශයක් තමයි මහා සංඝරත්නය ජනාධිපතිතුමාට බාර දුන්නේ. මේ අවස්ථාවට රාමඤ්ඤනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ 209කට අධික පිරිසක් වැඩම කර සිටියා. රටක සංවර්ධනය සැමට සමයි. ඒක උතුරටත් නැගෙනහිරටත් පොදු කාරණයක්. ජනාධිපතිතුමා මේ කතාව කිව්වේ ඊට අදාළම තැනකදී. ජනාධිපතිතුමා සහ අමාත්‍යංශ ලේකම්වරු අතර මේ හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. මේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල කාර්යක්ෂම කරගන්න අමාත්‍යංශ ලේකම්වරුන්ට පැවරෙන වගකීම ගැන ජනාධිපතිතුමා පැහැදිලි කළ අයුරු. හැම අමාත්‍යංශයක්ම රටේ ජනතාවත් එක්ක ඉතාම කිට්ටු සම්බන්ධතාවක් පවත්වන්න ඕන කියලයි ජනාධිපතිතුමා මෙතනදී කිව්වේ. සෑම බදාදා දවසකම මහජනතාව හමුවීමට කාර්යාලය තුළ රැඳී සිටිය යුතු බවට එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. මේ අතරේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය ඊයේ පස්වරුවේ රැස් වුණා. මෙතනදී උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ උදා කර දීමේ රජයේ වගකීම ගැන ජනාධිපතිතුමා පැහැදිලි කළා. උතුරු නැගෙනහිර සංවර්ධනයේ කඩිනම්භාවය වේගවත්භාවය ඉතාමත් අඩුයි. විශේෂයෙන් උතුරේ සංවර්ධනය සඳහා දැනට වඩා කාර්යක්ෂම වේගවත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. අපි කාර්ය සාධන බලකාය පිහිටුවේ රජයේ වෙන් කරන විශේෂ ව්‍යාපෘති උතුරු නැගෙනහිර සංවර්ධනයේ. ඒවා නිසි ලෙස කෙරෙනවාද? ඒ වගේම දූෂණ වංචා අක්‍රමිකතා තිබෙනවාද? ඒ එක් පැත්තක්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න, මෙතන කියන්න එපා. අර කමිටියෙන් තීන්දුව ගන්න ඕනේ, අතනින් තීන්දුව ඕනේ, අරක රැස් වෙන්න ඕනේ. ඒ මොකුත් අවශ්‍ය නැහැ. ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් කියන්නේ මෙතන ඕනම තීන්දුවක් ගන්න පුළුවන්. ඒක නිසා මේ කොමිටි වලට ගිහින් එන්න, අරහෙන් එන්න, මෙහෙන් එන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න, මෙතන විසඳන්න පුළුවන්. මෙතනින් තීන්දුව දුන්න පටන් ගන්න ඕනේ. ඉන්දියන් සාගරය අපිට වටින්නේ ඇයි? ඉන්දියන් සාගරය වටින්නේ ආර්ථික වශයෙන්ද, දේශපාලනික වශයෙන්ද, සමාජීය වශයෙන්ද, භූගෝලීය වශයෙන්ද, මොන ආකාරයටද? මේවා ගැන කතා කරන සමුළුවක් මේ දවස්වල වියට්නාමයේ පැවැත්වෙනවා. අගමැතිතුමත් ඒ වෙනුවෙන් එහි ගිහිල්ලා ඉන්නවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දවස්වල වියට්නාමයේ හැනෝයි නගරයට ගිහින් ඉන්නේ ඉන්දියන් සාගර සමුළුවට සහභාගි වෙන්න. මේ සමුළුවට පෙර අගමැතිතුමා ඊයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය මුණ ගැසී සාකච්ඡා කළා. මේ හමුවට අමාත්‍ය සාගර රත්නායක මහතා ඇතුළු පිරිසකුත් එකතු වුණා. අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඉන්දිය සාගර සමුළුව අමතන්න මේ විදිහට එකතු වුණා. වික්‍රමසිංහ මහතා පැවසුවේ එකමුතුව ක්‍රියා කිරීම ඔස්සේ ලෝක ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකිවන බවයි. මේ අතර අගමැතිතුමා අද පෙරවරුවේ සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලකෘෂ්ණන් මහතා මුණ ගැසී සාකච්ඡා කළා. අතීතයේ ශ්‍රී ලංකාවෙන් ආදර්ශය ලැබූ සිංගප්පූරුව මේ වන විට පුළුල් ඉදිරි ගමනකේදී සිටියත්
ශ්‍රී ලංකාව පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික හා සමාජ සංවර්ධන පසුබෑමකට ලක් වූ බව මෙහිදී අගමැතිතුමා පැවසුවා. වෙදකමක් පමා වෙලා ජීවිතයක් නිමා වෙලා චෝදනාව කරන්නේ මහනුවර ගලහ පැත්තේ පිරිසක්. මේ පමාවට සමාවක් දෙන්න බැහැ කියලා ඒ අය රෝහලක් වට කරලා අන්තිමේදී එතන දකින්න තිබුණේ රෝහලක් නෙමේ යුද පිටියක්. දෙල්තොට වත්තේ කට්ටිය අද ගලහ ප්‍රාදේශීය රෝහල වට කළා. ඒ වෛද්‍යවරුන්ට වගේම රෝහල් කාර්ය මණ්ඩලයට විරෝධය පළ කරලා. මේකට හේතු වුණේ අවුරුදු එකහමාරක් වයසෙති ශංකර් සජීව පුංචි දරුවට මේ රෝහලේදී අද ජීවිතය අහිමි වෙච්ච හින්දා. ඥාතීන් චෝදනා කරන්නේ හදිසි රෝගී තත්ත්වයක් හින්දා අරගෙන ආපු මේ පුංචි දරුවට නිසි ප්‍රතිකාර කෙරුණේ නැහැ කියලයි. අපි උදේ 7ට ළමයා මෙයාට ගෙනාවේ. ගෙනාට පස්සේ පේ දෙකක් මේ ළමයා තියන් හිටියා. දොස්තර මතර නෝන්ලා ඔක්කොම එතුලේ තමයි හිටියේ. කවුරුත් අවිලා බැලුවෙත් නැ මොකුත් නැ. බේරාදෙනිය එකන් යන්න ඕනේ කියලා අපි තුන්ඩුවක් කිලෝ එකක් දුන්නේ. ඇම්බුලන්ස් එකට එවනවා කිව්වා. ඇම්බුලන්ස් කාර්යයක් ලොකු ටෝක් එකක් දාලා එයා වෑන් එක අරන් ගියා. එයාත් ගියා පාඩුවේ. ඊට පස්සේ අපි වීල් එකක් අරගෙන බලෙන් එකන් ගියා. රන් යනකොටම මෙදම ඉවරයි. රෝහලේ වෛද්‍යවරුන් වගේම රෝහල් කාර්ය මණ්ඩලයට එලියට් එන්න ඉඩ නොදී රෝහල ඇතුලේ හිර කර තබන්න විරෝධතා කරුවන් කටයුතු කරලා. හැබැයි රෝහල් සේවිකාවක් කිව්වේ කරන්න පුළුවන් හැම දෙම දරුවා වෙනුවෙන් කළා කියලයි. ඇක්සිඩන්ට් එකක් තාවා. ඒ වෙලාවේ ඊට පස්සේ දෙන්නේ දෙන්න ආනකොට නම් කාලා අර බබයිනකොට 9:10. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් ඔක්කොම කරලා ඒ දුවලා ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් තමයි කරන්න දෙන්නේ. ට්‍රාන්ස්ෆර් කරන්න ඊට පස්සේ එම්බියුලන්ස් එකක අර හදිසි දෙන්න යවල මෙයා ටෙන්ඩිලස ගෙන්න ටික තමයි මෙහෙම වුනේ. ඒතර ඩොක්ටර් දිගටම බැලුවා. ඒ ඩොක්ටර් පාව කලාකාරී ලෙස හැසිරුණු පිරිස රෝහලේ දීපල වලට වගේම වාහන වලට දැඩි අලාභණි සිද්ධ කරලා. කෙසේවිතත් තත්ත්වය උණුසුම් වෙච්ච හින්දා පොලිසිය කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් වගේම පොලිස් විශේෂකාරී බලකායත් එතනට කැඳෙව්වා. තත්ත්වය පාලනය කරන්න ආරක්ෂක අංශ මේ විදිහට කටයුතු කළා. ඒත් විරෝධතා කරුවන් රෝහල් පරිශ්‍රයෙන් පිටවෙලා ගියේ නැහැ. ඒ හින්දා ඔවුන් විසිරුවා හරින පොලිසියට කඳුළු ගෑස් ගහන්නත් සිද්ධ වුණා. ඒ අතරතුර රෝහලේ වෛද්‍යවරු ආරක්ෂිතව පිටතට ගන්න පොලිසිය කටයුතු කළා. ඒ විරෝධතා කරුවන්ට නොදැනෙන සහ නොපෙනෙන ආකාරයටයි. අද අගෝස්තු 28 වෙනිදා ලබන මාසේ 5 වෙනිදා තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කරන ලොකු විරෝධතාවක්. මේ ගැන කතා කරන්න අද AI එකතු වුණත් එක්ක. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ විරෝධතාව තියෙන්නේ කොහෙද කියන එක නම් AI කොතනකදවත් තවම කියන්නේ නැහැ. ජනබලය කොළඹට යන නමින් උද්ඝෝෂණයක් ලබන 5 වෙනිදා කොළඹදී පවත්වන ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම් කරලා තියෙනවා. ඒ ගැන කතා කරන්න තමයි අද මේ හමුව පැවැත්වුණේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේදී ඒ ගැන සාකච්ඡා කළා. පස්වෙනිදට මේ උද්ඝෝෂණේ තියෙන්නේ කොහෙද කියලා මාධ්‍ය වෙහෙදින් මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවත් ඊට පිළිතුරු නම් දුන්නේ නැහැ. පස්වෙනිදා අපි කැඳවා තිබෙන ජනතාවගේ උද්ඝෝෂණය සංවිධානය වෙන ආකාරයේ ප්‍රගතිය ගැන විමසුවා. දැන් මේ කොහෙද මේක පැවැත්තේ නැත්තරම්? කොළඹ නගරේ. කොළඹ කොහෙද? තැනක් නෑ. තැනක් නෑ. ලංකා ඉතිහාසයේ දැවැන්තම සෙනග කොළඹ නගරයට පැමිණලා ආණ්ඩුව ගෙදර යැවීමේ අරමුණින් මහා ජනකායක් කොළඹට පැමිණීමට නියමිතයි. එහෙනම් ආණ්ඩුවට දැනෙන්නවත් නෑ කියලා තමයි ආණ්ඩුව කියන්නේ. පස්සේ ඉඳ හවස් වෙනකොට තමුන්නාසේ කැමරාව අරන් ඇවිල්ලා මගෙන් අහන්න. ඔබතුමල්ලයි මේ පාරත් ලිප්ටන් වටරවම තොරගත්. කවුද කිව්වේ ලිප්ටන් වටරවම කියලා? කවුරුද දන්නව? කවුරුද දන්නෝනේ? බලාගෙන ඉන්නකම ලිප්ටන් වටරවමට පුළුවන් ලක්ෂ ගණනක් දාන්න. සමස්ත කොළඹම පිරෙනවා. හිටපු ජනාධිපතිතුමා මොන වගේ උපදෙස් ලබා දුන්නේ අද දිනේ? මේකයි මොම ක්‍රමවත්ව කළ හැකි තත්ත්වයන් ගැන අපි වාර්තා කරා ජනාධිපතිතුමාට. ලිප්ටන් වටරවම වගේ පොඩි තැනක් එක මොන එක රවමක් නෙමෙයි හුඟක් රවම් තේරෙනවා එදාට.
හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසේ තිබුණු මේ සාකච්ඡාවට කුමාර වෙල්ගම මහතා ආපු සුපිරි මෝටර් රථය ගැනත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. මන්ත්‍රීතුමත් මේ ගැන කතා කළේ බොහෝම ආඩම්බරයෙන්. ඇත්තටම මේ මෝටර් රථය පරණ එකක්ද? කුමාර වෙල්ගම මහතා නම් කියන්නේ එහෙමයි. අපි ඒ ගැනත් හොයලා බැලුවා. නෑ මං ගියා ජිම් එකට. මොකද ආරෝග්‍ය පරමාලාභ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සෞඛ්‍ය ශරීර සෞඛ්‍ය හොඳට තියාගන්න ඕනේ. අන්තිතුමාගේ අලුත් වාහනත් තරම් වෙනස් වෙලාද ඔබතුමා? නෑ මේක මගේ පරණ වාහනයක්. ඒ කියන්නේ අලුත් එකක් නෙවෙයි. ආ මේවා ඉතින් සාමාන්‍යයෙන් අපේ තාත්තා පරණ ලොරි කාර්යයකනේ. ආ ඉතින් එදා ඉඳන් අපි ඉතින් මේ වාහන වලට කැමති. මුලතිව් ජනතාව අද පාරට බැස්සා. ඒ උතුරේ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව. ඒ අතරේදී ඔවුන් ආණ්ඩුවටත් චෝදනා කිහිපයක් මෙල්ල කළා. මේ විරෝධතාවට උතුරේ දේශපාලනඥයනුත් සහභාගී වෙලා හිටියා. මුලතිව් ප්‍රදේශවාසීන් අද මේ විරෝධතාව සිදු කළේ මුලතිව් නගරයේදී. වීදි පුරා ගමන් කරමින් මුලතිව් වැසියන් කළ මේ විරෝධතාවට උතුරු පළාතේ දේශපාලනඥයින්ද එක්ව සිටියා. විරෝධතාකරුවන් එතනදී චෝදනා කළේ මුලතිව් දිස්ත්‍රික්කයේ තුළ දකුණේ ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කරනවා කියලයි. දෙමළ ජනතාවගේ ඉඩම් රජය අත්පත් කරගන්නවා කියන එකත් ඔවුන්ගේ තවත් චෝදනාවක්. මහවැලි සංවර්ධන ව්‍යාපෘති යටතේ මහවැලි එල් කලාපය තුළ සිදු කරන පදිංචි කිරීම වහම නවතා දමන ලෙසට විරෝධතාකරුවන් ආණ්ඩුවට බල කළා. මේ පිරිස කියන්නේ මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් මේ පදිංචි කිරීම සිදු කරනවා කියලයි. අපේ ආහාර වේලට මාළු එකතු කරගන්න එක ඇඟට ගුණයි. එතකොට මාළු ගන්නකොට බර බලන විදිහ ගැන හොයන එක ඔබේ පසුම්බියට ගුණයි. අපි එහෙම කියන්න හේතුව තමයි මේ. පෑලියගොඩ මාළු වෙළඳපළට දවසකට දහස් ගණනක් එනවා. සමහරු එන්නේ මාළු තොග ගන්න. තව සමහරු එන්නේ වෙළඳපළට වඩා කීයක් හරි අඩුවෙන් මාළු ගන්න. හැබැයි එහෙම එන සමහර අයට අඩු මිලට හොඳ බරට මාළු ගන්නවා වෙනුවට අඩු බරට වැඩි මිලට මාළු ගෙනියන්න සිද්ධ වෙලා. මාළු කිලෝ දෙකක් අරන් ගියොත් ගෙදර ගිහලා බැලුවොත් කිලෝ එකයි 750 ඒ වගේ තියෙන්නේ. මේ විදිහට ඇතැම් වෙළඳුන් කරන වංචා හින්දා මාළු ගන්න එන පිරිසත් අඩු වෙලා. මේ ගැන හොයලා බැලුව මත්ස්‍ය වෙළඳපොළ පාලන අධිකාරියට ඒකට හේතුව හොයාගන්න පුළුවන් වුණා. මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ මාළු අලිවිසලක්. තොග ගන්න එන අයට මේ වෙළඳසැලේ අය වංචා කරලා තිබුණේ මේ විදිහට. ඉල්ලන මාළු ප්‍රමාණය කිරද්දි ඒ මාළුත් එක්ක බිම තියෙන තවත් මාළු කොටසක් තරාදියෙන් තියෙනවා. බර බැලුවට පස්සේ ආයෙත් අර වෙනම තියපු කොටස අයින් කරනවා. මේ ගැන නොදන්න පාරිභෝගිකයෝ මාළු අරන් ගියත් අන්තිමට ගෙනියන්නේ ඉල්ලපු ප්‍රමාණයට වඩා කිලෝ දෙකක් විතර අඩුවෙන්. මේ ගැන හොයාගත්තට පස්සේ ඒ වෙළඳපළ එතනින් ඉවත් කරන්න පාලනාධිකාරිය පියවර ගත්තා. බොහෝ කාලයක් සිට තමයි මේක වෙන්නේ. ගොඩක් පැමිණිලි තියෙනවා. මීට පෙරත් අපි ගෙනල්ලා අවවාද කරා මේ වැඩේ කරන්න එපා කියලා. මේකට එන පාරිභෝගික අදිනෙක් කෙනා හෙට එන්නේ නැහැ මේක වෙන දේවල් එක්ක. සාමාන්‍යයෙන් මාළු ගන්න එන අයට පේන විදිහට තමයි තරාදිය තියෙන්න ඕනේ. හැබැයි කූට වෙළඳුන් තරාදිය තියන්නේ මේ විදිහට හංගලා. මාළු ගන්න යන ඔබ ඒ ගැන කල්පනාවෙන් ඉන්න එකයි හොඳ.
තමන් ගත්ත මාළු වල බර ගැන සැකයක් තියෙනවා නම් මාළු වෙළඳපළේම තියෙන මේ පොදු තරහදීන් කිරා ගන්නත් පුළුවන්. තවත් පුවත් දකින්නට යලිත් හමුවෙමු මේ විරාමයෙන් අනතුරුව. සැප්තැම්බර් 5 පාඩම උගන්වන්න අපි ලෑස්ති. නිකම්ම මේ අපේ ජනතාව කොළඹට ගෙනලා බෑ. සීමා නිර්ණ වාර්තාව අල්ලස් කොමිසමටත්‍යයි. සීමා නිර්ණ සභාපතිතුමා කියනවා 161 අය වීදම් කරේ කියලා ඒගොල්ලෝ. ඒතර ඉතුරු 152 කට මොකද උනේ? ඒකත් ගහලා. This is live at 10:30. සීමා නිර්ණය කියන යෙදුම ඇහෙද්දිත් අපිට මතක් වෙන්නේ ගැටලු. සීමා නිර්ණය ගැන කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලම ඒ හා සම්බන්ධ ගැටලු ගැන තමයි වැඩිපුරම කතා කරුනේ. සීමා නිර්ණ වාර්තාවට අල්ලස් කොමිසමටත් යන්න සිද්ධ වුණු එකෙන් ඒක තවත් තහවුරු වෙනවා. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ උඩු යටිකුරු කළ සීමා නිර්ණ පනත ගැන නිර්දේශ ලබා ගන්න අද කතානායක කරු ජයසූරිය මහතා කමිටුවක් පත් කළා. මේ පංචපුද්ගල කමිටුවේ සභාපතිතුමා වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. අනෙක් සමාජිකයින් විදිහට RMAL රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ, ආචාර්ය ASM නෞෆල් යන මහතුරුන් පත් කරලා තියෙනවා. ජනතා මුදලින් වාර්තාවකුත් සකස් කරලා ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට අරන් මේ විදිහට කුණුකූඩට වැටීම ජනතා මුදල් අපතේ යෑමක් විදිහට බොහෝ දෙනා කියනවා. පාර්ලිමේන්තු රැස්වීම පවත්වන එක දවසක දළ වියදම 2016 වර්ෂයට අනුව 1,65,00,000ක්. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අමාත්‍ය ෆයිසර් මුසාෆා මහතා අන්තිමේදී ඒ ගැන කිව්වේ මෙහෙම කතාවක්. මම එකක් කියන්නම්. මේ මුදල් අපතේ යාමක් නෙවෙයිනේ. සීමා නිර්ණ කොමිටුවක් අවුරුදු 3ක් තුල වැඩක් කරානේ. මොන අපතේ යාමද? සීමා නිර්ණ වාර්තාව සකස් කරපු කමිටුවේ ලේකම්තුමත් මේ ගැන අද කරුණු පැහැදිලි කළා. හැමෝම කියන අඩුපාඩුව කියන. මොකක්ද අඩුපාඩුව කියන එක සම්බන්ධයෙන් පැහැදිලිව අපිට දැනුම් දෙමක් නැහැ. අපි ඇස්තමේන්තුව සකස් කරන මෙන්න මෙච්චර ගාණක් යයි කියලා. අපි අපේ මේක ඇස්තමේන්තුව මිලියන 21යි. නමුත් අපි මිලියන 16ක වගේ සීමාව තුළ මේක අවසන් කරා. මත අඩුවෙන් විඳන් කරන එක වරදක්ද දැන් නැමේ රටේ. මේ නිසා පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම ගැන මේ වෙද්දි තියෙන්නේ අර්බුදකාරී තත්වයක්. පහුගිය කාලේ මැතිවරණ කල් දැමීම සඳහා මේක තාක්ෂණිකව භාවිතා කළා. අපි දැක්ක පළාත් පාලන මැතිවරණයේ මේ තත්වෙ මුදා වුණා. ජනතාව රැවටීමකින් තොරව මැතිවරණය පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගන්න හැටියට අපි රජයනොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින්නට කැමතියි. කොහොමුණත් මේ ජනතා මුදල් අපතේ යාම ගැන අල්ලස් කොමිසමට අද පැමිණිල්ලකුත් ඉදිරිපත් වුණා. මේගොල්ලන්ගේ අම්මා අප්පගේ බූදල් වල සල්ලි නෙමෙයි මේවා. මේ අපේ මහ ජනතාවගේ මේ දෛනික මේ රටේ පැවැත්ම වෙනුවෙන් මේ රටේ ජනතාවගේ සුබදිනදා වැය කරන දින මුදල් මේ. සීමා නිර්ණ සභාපතිතුමා කියනවා 161 අය වීදම් කරේ කියලා ඒගොල්ලෝ. ඒතර ඉතුරු 152 කට මොකද උනේ? ඒකත් ගහලා. අල්ලස් කොමිසම වහම සොයා බලන්න ඕන. මේට මුදල් වීදම් කර, මේට මුදල් පහත් කරන්න මේ පනත ගේන මුල්ලුන සියලු දෙනා වහම නීති අධිකරණයට ගේන්න ඕන. කිරිගොවෙන් කබලෙන් ලිපට වැටිලා ඉන්න කතාවක් අපි පහුගිය සෙනසුරාදා රටට කිව්වා. අද අපි කියන්න සූදානම් වෙන්නේ කිරිගොවීන්ට ලිපත් අහිමි වෙච්ච කතාවක්. ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වපු කිරිගවීන් 5000ක් හින්දා මතුවෙච්ච අර්බුදයක් කිරිගොවින්ගේ ගැටලු රැසකටම හේතු වෙලා. ලෙඩ සත්තු ගෙන්නලා තියෙනවා. ඒ එක සතෙකුට 105කට වැඩියෙන් රජේ වියදම් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ සත්තු ගත්තු ගොවියෝ අද ඒගොල්ලෝ වහබොන තැනට ඒ ගොවියෝ පත් කරලා තිබෙනවා. මේ කබලින් ලිපට වැටුණු කිරිගොවීන් අද අනුරාධපුර දුම්රිය සුබසාධන සංගම් ශාලාවට ආවා. ඒ මේ විදිහට. පඩි 2-3 කිරිගොවියට ගෙවන්න තියෙනවා. ඒතකොට මේ සල්ලි ටික අරගෙන තමයි ගොවියා තමුන්ගේ හරක නනත්තු කරන්නේ, දරු පැටව නනත්තු කරන්නේ. දැන් ඒක නොලැබෙනකොට හැම පැත්තකින්ම ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මිල්ක් ආයතනින් ඉතාමත්ම වේගින් කිරිගොවියා ඉවත් වෙනවා, ඈත් වෙනවා. ගොවියෝ 50-60 හිටපු හරක් මේ වෙනකොට විකුණලා තියෙනවා. ඒ අතහැරපු එකත් එක්ක හරකුන්ට කණ්ඩ තවවපු තනකොළ දැන් ඉතුරු වෙලා තියෙනවා, හරක් නෑ. එහෙමනම් දැන් මේවා කණ්ඩ අපි ආරාධනා කරනවා කැබිනට් මණ්ඩලයේ ඇමතුරුන්ට, පාර්ලිමේන්තුවේ ඉන්න අම්බරුවන්ට, විශේෂයෙන්ම විජිත් මොනිසෝයි ඇමතුමා ඇතුළු, හරිසන් ඇමතුමා ඇතුළු ඔබතුමාලට ආරාධනා කරනවා. ළමයි ස්කෝලේ යරින්න විදිහක් නැහැ. ළමයිගේ පන්ති ගාස්තු ගෙවා ගන්න විදිහක් නැහැ. හාල් කිලෝක ගන්න නැහැ. රජයෙන් සහනාධාර ඉල්ලනවා නෙමෙයි, ණය ඉල්ලනවා නෙමෙයි, අතපානවා නෙමෙයි. අපි දීපු කිරිවල මුදල් ගෙවපල්ලා. එහෙම නොවුනොතින් එහෙම හෙට දවසේ අපේ ජීවිතය අවිනිශ්චිතයි. අවදානම. විශේෂයෙන්ම බැංකු ණය ගෙවා ගන්න විදිහක් නැහැ. සතාව නඩත්තු කර ගන්න විදිහක් නැහැ. නම් අපිට ඉතුරුලා තියෙන අපහුව 100% හානි කර ගන්න නැත්තම් 100% හානි කරගන්න එක අපි අංක එක තියන්නේ නැහැ. හැබැයි අපි මරාගෙන මැරෙනවා. තක්කඩිකමින් තර්ජනය කරලා ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්ද? උත්තරේ දැනගන්න කියන කතා අහගන්න.
කියන කතා. දෙවරක් ජනාධිපති ධුරයේ සිටපු කිසි කෙනෙකුට නැවත ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බෑ. මේක නීති ඉතා පැහැදිලිව තියෙනවා. රාජපක්ෂ මහත්තයා මේක දන්නවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් හදලා මිසක් අපි ආය පසුබහින්නේ නැහැ, පස්සට යන්නේ නැහැ කියන එක අපි කියන වගේම සැප්තැම්බර් 5 මේ ආණ්ඩුවට අමතක නොවන පාඩම උගන්වන්න අපි ලෑස්ති. ඔවුන් විශ්වාස කරනවා නම් නිකම් මේ රැලි පවත්වලා උද්ඝෝෂණ කරලා මේ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් කියලා ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි කියනවා. දූෂිත පාලක රටේ ජනතාව පාරට බැහැලා ගහලා පැන්නුවා වගේ මේ දූෂිත පාලනය ගහලා පන්නන්න තමයි අපි ආරම්භ කරන්න ඕන සැප්තැම්බර් මාසේ 5 වෙනිදා. තක්කඩිගමටවත් තරජනයටවත් ආණ්ඩුව හදන්න බෑ කියලා මතක් කරනවා. ඒ නිසා ඒ වගේ රැවටිලි වලට අහු වෙන්න එපා. මේ පිස්සු රජ කරන රටක් බවට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙන මේ රට සම්පූර්ණයෙන්ම මේ පාලකයෝ. ඒ නිසා ඒ පිස්සන්ට හොඳ පාඩමක් උගන්වන්න එදාට එන්න කියලා අපි ආරාධනය කරනවා. නිකම්ම මේ අපේ ජනතාව කොළඹට ගෙනලා බෑ. පාර්ලිමේන්තුව ඇතුළෙත් යම් ක්‍රියාදාමයක් වෙන්න ඕන. මේවා එකතුව තමයි අවසාන වශයෙන් ආණ්ඩුවේ විනාශය සිදු කරන මාවත වෙන්නේ. යලිත් මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්නයි. මින්නේරිය සංචාරකයන්ගේ ආරක්ෂාව අනතුරේ රජරට සරසවිය වැසුණු හේතුව කුමක්ද? This is live at 10:30. රටවටින් මැහුණු තවත් පුවත් පෙළක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. ඓතිහාසික ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ 13 වෙනි වරටත් සදාහතුක දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍යලත් නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා පෙරහැර නිමවීමෙන් අනතුරුව අද යලිත් ගම්පහ සියනෑ කෝරළේ බලාපිටත් වුණා. අද උදෑසන ශ්‍රී දළදා මාලිගයේ වහල්කඩ ඉදිරිපසදී දළදා වහන්සේට නමස්කාර කර හස්ති රාජයා පිටත් වුණු අතර එම අවස්ථාව දැකබලා ගැනීමට විශාල පිරිසක් එක්ම සිටියා. පොලිස් සහ හමුදා ආරක්ෂාව මැදෙහි ගමන් කරන මේ නැදුන්ගමුවේ රාජා හස්තියා අද රාත්‍රියේ හිඟුල ප්‍රදේශයේ නවතැන්ගෙන දින 5කින් ගමනාන්තය කරා ළඟාවීමට නියමිතයි. රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පීඨ 4ක් අද සිට දින නියමයක් නොමැතිව ඔසදමනට තීරණය කර තිබෙනවා. පසුගිය අගෝස්තු 8 වෙනිදා පැපොල් සහ වෛරස් වුණු රෝගයක් පැතිර යාම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ වසදමනු අතර ඊයේ යළි අධ්‍යාපන කටයුතු පටන් ගැනීමට නියමිතව තිබුණේ. නමුත් අනුරාධපුරයට බලපා ඇති නියඟිය නිසා එම විශ්වවිද්‍යාලයට ජලය සැපීම අත්හිටුවීම වීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලයේ දැනුම් දීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. මින්නේරිය වනිතයික මුදා ගැනීමේ සිද්ධියට සම්බන්ධ දීවරින් දෙදෙනෙක් ඊයේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඊට විරෝධය පළ කරමින් ඊයේ සවස තවත් දෙහිවරින් පිරිසක් කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ රොටවැව මන්සන්දියෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. අද උදෑසන ජාතික උද්‍යානවල සෆාරි සංචාරවල නිරත වන ජීප් රථ රියදුරන් විරෝධතාවක නිරත වුණේ අදාළ සිද්ධිය හේතුවෙන් මින්නේරිය වනෝද්‍යානයේ වසා දැමීමට විරෝධය පළ කරමින්. කෙසේ වෙතත් අද සවස මින්නේරිය වනෝද්‍යානය විවෘත කිරීමට බලධාරීන් තීරණය කළත් සෆාරි සංචාරවලට කිසිදු වනජීවි නිලධාරියෙක් සහභාගී වන්නේ නැහැ. ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් තුළ බලාපොරොත්තු දහසක් ඇති කරවමින්. ආසියානු ක්‍රීඩා උළෙලේ දවස් 10කුත් ගත වෙලා අවසානයි. දවසින් දවස ඒ බලාපොරොත්තු බිඳ වැටෙනවා මිසක තවමත් ඉටුවන ලකුණු පෙනෙන්නට නැහැ. ආසියානු ක්‍රීඩා උළෙලේ තරඟ පැවති 10 දිනිය වූ අද උදෑසන මළල ක්‍රීඩා මූලික වටේ තරඟ කිහිපයක්ම පැවතුණා. එහිදී කාන්තා මීටර් 200 මූලික වටේ සිව්වෙනි තරගයට ශ්‍රී ලංකාවේ රුමේෂික රත්නායක එක්ව සිටියා. තප්පර 23.79කින් තරගය නිමා කළ රුමේෂික තෙවැනි ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවා. රුමේෂික සහභාගි වූ කාන්තා මීටර් 200 අවසන් පූර්ව වටයත් අද පසුවරුවේදී පැවැත්තුණා. එහිදී ඇය 7 මන්තීරුවෙන් තරඟ වැදුණු අතර තප්පර 24.05කින් තරගය නිමා කළ රුමේෂිකාට හිමි වුණේ 6 ස්ථානයයි. මේ අනුව ඇයට අවසන් තරගයට සුදුසුකම් ලබන්නට හැකි වුණේ නැහැ. මේ අතර කාන්තා සහ පිරිමි මීටර් 800 අවසන් තරගද අද පසුවරුවේදී පැවැත්තුණා. එහිදී කාන්තා මීටර් 800 අවසන් තරගයේදී තරඟ වැදුණු ගායන්තික අබේරත්නට හිමි වුණේ 6 ස්ථානයයි.
මේ මිසෝවි රන් පදක්කම චීනේ චොන් වැන් දිනාගත්තා. පිරිමි මීටර් 800 අවසන් තරගයට එක් වූ ඉන්දුනිල් හේරත් හිමි වුණේ අවසන් ස්ථානයයි. මේ මිසෝවි රන් සහ රිදී පදක්කම් ඉන්දියාවට හිමි වූ අතර රන් පදක්කම දිනාගත්තේ මන්ජිත් සිං. මේ අතර ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම අද මූලික වටයේ තරගයකදී ප්‍රබල ඉන්දියා කණ්ඩායම සමගින් තරග වැදුණා. නමුත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 20 බිංදුවක දැවැන්ත පරාජයකට මුහුණ දෙන්නටයි සිදු වුණේ. පළතුරු යුෂ කියන්නේ ඉතාමත් ගුණදායක පානයක්. හැබැයි අද කාලේ නම් සමහරු පළතුරු යුෂ උඩ පීන පීන පොරබදනවා. වයමතික ඉංගලන්තයේ අපූරු ක්‍රීඩාවක් පටන් අරන්. මේ තියෙන්නේ පළතුරු යුෂ මත සිදු කරන ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය. මේ තරගාවලියට සහභාගි වන මල්ලවපොර තරගකරුවන් විනාඩි දෙකක් මේ අය පොරබදන්න ඕනේ. ජයග්‍රහකයාට ලකුණු ලැබෙන්නේ තමන්ගේ ඇඳුම, පොරබදන විනෝදජනක ලීලාව වගේම ප්‍රේක්ෂකින් සිනාගස්සවන වාර ගණන අනුවයි. හැබැයි සමහර වෙලාවට තරගේ විනිසුරුවරයාටත් පළතුරු යුෂ නාන් වෙනවා. මේ ලෝක ශූරතාවේ හැම අවුරුද්දකම අගෝස්තු 27 වෙනිදා පැවැත්වෙනවා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා හෙටත් උදේ. අද දවස සමගින් හෙට දවස අරඹන්න ඔබට සුබ රාත්‍රියක්.